চলি শুলাম আপেল নান বানান। কেন? আরে পাকাও তো পেন মারলে। কান উড়লে যাবে খাওয়া। হ্যাঁ হ্যাঁ আহ আরে সান্দালি বাড়ু হারে বাবু আটা বেদিদ বেদিনা মাকড়া দান না বিশুনি ক্রিয়েলা সাধু গোপাল পেন না হাজার আর কামান নেয় আর ইত্যা কাউদের আর বিশুনি সাধু গোপাল পাশে বাড়ুন হিরোনি রিদনুকে পেনা নেন্দ দাসুলা ইন্ন নাজিনী ইন্নবা স্যারগে পুটুয়াটা মাঠে পেন নাই আটা ঠিক හරි එහෙනම් අපි ඊළඟකට යමු අනේ මේක අපි තාපොට සාකච්ඡා කරමු නේද දැන් මේ දැන් අපුත අපි මේ ස්වභාවික අනතුරු ගැන සාකච්ඡා කළේ නේද ස්වභාවික අනතුරු එතකොට ස්වභාවික අනතුරු වලදී දැන් ඔය විශේෂයෙන්ම සුනාමි වගේ අනතුරු වෙලාවකදී මිනිස්සු මැරුණා ගොඩක් නේද සමහරව දැන් මෙහෙමයි ඔය ස්වභාවික අනතුරක් සිද්ධ වෙන්න කලින් ස්වභාවයෙන්ම මේ පොඩි සංඥාවක් දෙනවා අනිවාර්යෙන් සංඥාවක් දෙනවා දැන් භූමිකම්පාවක් වගේ එකක් නම් එහෙම කියන්න අමාරුයි නමුත් ගිනි කන්දක් සුලි සුළඟක් නේද සුනාමි ඊට පස්සේ ඒ වගේ සමහර අනතුරු තියෙනවා ගම් වතුරනේ ඉතින් ඒ වගේ අනතුරු වෙන්න කලින් අපිට දැනෙනවා කොහොමද දැනෙන්නේ පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා නේද පුතේ දැන් ගම් වතුරක් එන්න කලින් අපි දන්නවනේ ඔන්න ගම් වතුරක් මේ ගම් වතුරක් එන්න මාසයකට කලින් අපිට කියන්න බෑ මේ ලබන මාසේ ගම් වතුරක් එනවා කියලා ඒවා බොරු කතා එහෙම නෙවෙයි නේද දැන් ගම් වතුර අද රැට ගලවනවා නම් අපිට හවසට හිතා ගන්න පුළුවන් ජල මට්ටම අනුව මේ වහින විදිය අනුව වැස්ස නවතින් නැතුවම වහිනවා නම් ගම් වතුරක් එන්න පුළුවන් නේද අන්න එහෙමයි අපි හිතා ගන්න එහෙම නැතුව මේ ගොඩක් කලකින් කියන්න බෑ ඒ වගේම තමයි සුනාමිත් එහෙමයි ඒතර මුහුදේ රැල්ල ටිකක් පස්සට යන මුහුදු මට්ටම පස්සට යනවා එතකොට ඔන්න කියත හැකි අනතුරක් සිද්ධ වෙනවා කියලා නේ මේ සුනාමියක් එන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ වගේ මේ එහෙම අපට අනුමාන කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවකදී අපි පරිසරයෙන් හොඳින් සංවේදී වුණොත් තමයි මේක අපිට දැනෙන්නේ. දැන් සුනාමි වෙලාවේදී මේ සත්තු එහෙම මැරුන්නේ නැහැ. මොකද ඒ අය පරිසරයට ගොඩක් සංවේදී. නේද? එය දැනගත්තා මොකක් හරි අනතුරක් කියලා දැන් ඉන්න ඔය මූවෝ ගෝන්නු අයි මේ යාල වනාන්තරයත් අහුණානේ සුනාමෙත් ඒ වැහිඳපු එක සතෙක්වත් මැරිලා තිබුණේ නැහැ එය දැනගෙන නේද එතනින් ඈත් වුණා ඉතින් ඒ සත්තු වගේ අපටත් සංවේදී බව තියෙනවා නම් මේ අනතුරු හඳුනා ගන්න පුළුවන් හරි හලෝ හොඳයි
එහෙනම් ඔන්න ස්වභාවික අනතුරු කියන කොටස මතින් ඉවර කරනවා. තව ඉතින් ඔයාලට ඔය හැම එකක් ගැනම ওই විදිහට ලියන්න පුළුවන් නේද? හැබැයි දැනගෙන ඉන්න ඕන. දැනගෙන සිටින්න ඕන. රයිට්. ටියුට් එකේ ටියුට් එකක් තියෙන මේකට මේකේ තව විස්තර ටිකක් මම දෙන්නම්. මේ අනතුර ඔය හැම අනතුරකින්ම කොහොමද බේරෙන්නේ කියලා. හොඳ ඒ කියන්නේ අපි අනතුරු වළක්වා ගන්න කොහොමද කියලා එතෙන්දී තවත් ඔයාලට දැනගන්න පුළුවන්. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මේ ඊළඟ මාතෘකාවට දැන් පුතේ මේ ඔව් මේක අපි මාතෘකාව ලියාගනිමු මුලින්ම. එදිනෙදා කටයුතු කිරීමේදී සිදුවිය හැකි අනතුරු. මොකක්ද මාතෘකාව? එදිනෙදා කටයුතු කිරීමේදී සිදුවිය හැකි අනතුරු. කටයුතු වලදී කටයුතු කිරීමේදී මම මේ බෝඩ් එකේ ලියනවානේ එදිනෙදා නෑ සර් කම්කට තීරුවක් පේන්නේ මොකද්ද පේන්නේ කළු පාට තීරුවක් ඒ ඔයාගේ එහෙනම් ෆෝන් එකෙන් හදාගන්න සර් බෝඩ් එක පොඩ වෙලා හැමෝටම නෑ ඔයාගේ ෆෝන් එකෙන් පුතේ හදාගන්න ඒක ඔව් ෆෝන් එකේ ප්‍රශ්නයක් නිසා තමයි එහෙම කළුපාට තීරුවක් වැටෙන්නේ ඒක ඔයා හදාගන්න ඕනේ දැන් හරි සර් ආ ඒක තමයි කියන්නේ එදිනෙදා කටයුතු කිරීමේදී සිදුවිය හැකි අනතුරු මොනවද මේ එදිනෙදා වැඩ කරනකොට සිද්ධ වෙන්න පුළුවන් අනතුරු මොනවද කියලා අහන්නේ උණු වතුර බෝතලේ පෙරලීම ආ ඔය බිඳින සර වැඩිම ඔව් අත කැපීම ආ අත විහිද කැපීම උටින් ඇදීම පෙරලීම සරමෙලීම ඔව් උණු වතුර කේතරේ පෙරලී අත පිලිස්සීම දඩකින් වැටීම බල්ලෙකු සපා කෑම ආයුධයකින් හෝ ආයුධයකින් කැපීම හෝ සීලී සතු කඩා වැටීම ආහාර විදුලි කැම අතකින් වැටීම ආ ඔය තියෙන ගොඩක් හැබැයි මම එකකින් පින්තූර ටිකක් ඔයාලට පෙන්නන්නම් ආහාර විෂ වීම හරි औषध භාවිතයෙන් සිදුවන අනතුරු හොඳයි ගමන් කිරීමේදී සිදුවන අනතුරු ඔව් ලොකුවට පේනව නේද පින්තූරේ රයිට් මේන්න එදිනෙදා කරනකොට සිද්ධ වෙන්න පුළුවන් නේද රියානතුරු සිද්ධ වෙන්න පුළුවන් අපි එදිනෙදා ගමන් කරනකොට බයිසිකලේන ඔයාල විශේෂයෙන්ම යන්නේ බයිසිකලය බස් එක නේද කාර් රථය ත්‍රී වීල් රථය එතකොට රියානතුරු සිද්ධ වෙන්න පුළුවන් එදිනෙදා කටයුතු කිරීමේදී ඒ ලංකාවේ ගොඩාක්ම රියානතුරු සිද්ධ වෙනවා. ඔය සතු නිසාත් එහෙම වෙනවා. සතුන්ගේ නානතුරු සිද්ධ වෙන්න පුළුවන් නේද? බල්ලන් සපා කෑම මීහරක් එලවගෙන එන්න පුළුවන් නේ අලින්ගෙන් සිද්ධ වෙන්න පුළුවන් අනතුරු ඔව් සර්පයන් දෂ්ට කිරීම නේද ඒ වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන් කිඹුලන්ගෙන් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්
කුරුල්ලන්ගෙන් නේද ගිනි ඇතිවීම ගිනි ඇතිවීමත් එහෙමයි ලැබුගිනි නෙවෙයි ඉතින් මේවා අපි විසින් මේ වැඩ කරනකොට සමහර විට ගින්නක් ඇති වෙන්න පුළුවන් දැන් අර නැවේ ගින්නත් එහෙමනේ නේ එක ස්වභාවික එකක් නෙවෙයි ඔව් මිනිස්සු විසින්ම මිනිස්සුන්ගේ වැඩ නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ දියේ ගිලීම ඔය ඒවත් හරි නේද පිලිස්සීම ඉතින් ගින්නක් ඇතුළත් සිද්ධ වෙන්න පුළුවන් අනතුර තමයි පිලිස්සීම විදුලි සැරවැදීම නේද විදුලි සැරවැදීමත් එදිනදා සිද්ධ වෙන්න පුළුවන් අනතුරක් right ඒ ආර අනතුරු වල දැන් ඔයාලා බෝඩ් එකද පේන්නේ එහෙම නැත්නම් තාම පින්තූරද පින්තූර තෝරස බෝඩ් එක පින්තූරේ ඔයත් ඔයාලා ලියනවා මම බෝඩ් එක සර් පින්තූරේ සර් හරි හරි බෝඩ් එක පින්තූරේ සර් पिंटू रे सर।